මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා. අතිශයෙන් අපි තීන්දුව ගෙරුවේ මේ මාධ්‍ය අමාවක් කැඳවලා ජනතාවට ඇත්ත තත්ත්වය ප්‍රකාශ කරන්න. ඕගොල්ලන් දන්නවා අවිසාවෙල්ලේ පුවක් පිටියේ දෙමළ විද්‍යාලයම්, ඒකේ මුස්ලිම් ගුරුවරු කාන්තාවන් 12 දෙනෙකුයි පිරිමි ගුරුවරයෙකුත් ඒකේ සිටිනවා. ඒ පාසලේ ගුරුවරියක් මුලින්ම පාසලට එනකොටම ඒ ගුරුවරිය නවත්තනවා ආදි ශිෂ්‍ය සංගමය සහ SDS එක කියලා කියනවා. නවත්තලා ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ වාට ඉස්කෝල ඇතුළට යන්න බෑ, අපේ දරුවන්ගේ ආරක්ෂාව තකා අපි තීන්දුව කරලා තියෙනවා, විදුහල්පතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ඕගොල්ලන්ව මේ ඇතුල් කරන්නේ නැහැ. වහාම ගිහිල්ලා ඕගොල්ලන් සාරියක් ඇඳගෙන ආවොත් විතරයි ඕගොල්ලන්ව ඇතුළත් කරන්න කියන එක ඒගොල්ලන් පෑදී ලෙස ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එතෙන්ට පැමිණෙනවා අපේ කලාපයේ අධ්‍යක්ෂතුමිය. එතුමියත් කියනවා මේ වගේ වචනයක්, සෙන් මේරිස් විද්‍යාලය විදුහල්පති කියලා ඒ 5 දෙනෙක් සාරිය ඇඳගෙන එනවා, ඇයි ඕගලන්ට කරන්න බෑ, ඕගලන්ගු කියලා සාරිය ඇඳගෙන එනවා කියලා තමයි එතුමියත් ප්‍රකාශ කරන්නේ. ඒතකොට අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුවරුන්ට ප්‍රශ්නයක් ඇති වුණාම කලාපයේ අධ්‍යක්ෂකවරයා එතනට යනවා. ගියේ එක්කෙන සාධාරණ කිටු කරයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එතුමියෙක් ගිහිල්ලා මේ විදියටම තමයි ප්‍රකාශ කෙරුවේ. ඊට පස්සේ පැමිණෙන උතන්ට පොලිසිය. ඒ පොලිසියේ මාත්මේකුත් කතා කරන එක ඔයගලන්ට පැහැදිලි ලෙස පේනවා. ඒගොල්ලොත් කියන්නේ වහම ගිහිල්ලා සාරියක් ඇඳගෙන ආවොත් විතරයි පාසල ඇතුළට යන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ට අභ්‍යාච්‍ය වචන වලින් තර්ජනය කරනවා. ඉඩ දෙන්නේ නැහැ කියලා කියනවා. එතුමිය කියනවා නැහැ අපිට විදුහල්පතිතුමාට එන්න කියන්න, මෙතන කතා කරන්න එන්න කියන්න. ඕගලන් කවුද මෙතන කියන්නේ? අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ අධ්‍යාපන සර්කියුලර් එකක් තියෙනවද අපිට මේක ඇඳගෙන එන්න බෑ කියන එක ඒගොල්ලන් ප්‍රශ්න කරනවා. ඒ වගේ ප්‍රශ්න කරනකොටත් මේගොල්ලන් කිසිම අනුකම්පාවක් කරන්නේ නැහැ. අපේ දරුවන්ට මෙච්චරකල් උගන්නපු ගුරුවරු කියලා ඒ රෙස්පෙක්ට් එකවත් ඒගොල්ලන්ට දුන්නේ නැහැ. ඒගොල්ලන්ව නිකන් කවුදෝ යන ත්‍රස්තවාදීන්ට කතා කරන විදිහමයි ඒ ආචාර මණ්ඩලයේ මාත්මීන්ටත් කතා කරුවේ. මේ ගැන මම මුලින්ම කණගාටු වෙනවා. දැන් මේක දන්නේ නැති මාධ්‍යවලට මේ SDS එකේ කියන කට්ටිය ප්‍රකාශ කරනවා අපි මොකුත් කරුවේ නැහැ, මේගොල්ලන්ගේ බෑග් එක විතරයි චෙක් කරන්න කිව්වේ කියන පට්ටපල් බොරුවක් මෙතන කියනවා. ඒක විශ්වාස කරපු අපේ කැබිනට් අමාත්‍ය මනෝ ගණේෂන් මාත්මයා පවා පත්තරේට දාලා තිනවා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ, මේගොල්ලන් මේක බෑග් ටික චෙක් කරන්න දුන්නා නම් කියලා. දැන් මෙතන බෑග් ටික චෙක් කරන්න අනිත් ටීචර්ලා ආවෙත් නැහැ, එක ටීචර් කෙනෙක් විතරයි ආවේ, පස්සේ තමයි අර 12 දෙනාම උතන්ට ආවේ. ඒතර විදුහල්පතිතුමාව මේ ප්‍රශ්නේ ආරංචි වෙලා අපි එන්න කිව්වා විදුහල්පතිතුමාටයි මේ ගුරු මාත්මියට සියලු දෙනාටම එන්න කිව්වා. ඒගොල්ලන් පැමිණා. ඊට පස්සේ කලාපයේ අධ්‍යක්ෂකතුමියට එන්න කිව්වා. අධ්‍යාපන ලේකම්තුමා, අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, ඒ වගේම ආණ්ඩුකාර ලේකම්තුමා සියලු දෙනා කැඳවලා මේ ප්‍රශ්නේ කොහොමද උනේ කියන එක අපි සම්පූර්ණයෙන්ම බැලුවා. අධ්‍යයනය කෙරුවා. අපි සම්පූර්ණ වීඩියෝස් ටික බැලුවා. බැලුවාම ඒ කියපු ආකාරයට මේ බෑග් එක ගැන බෑග් චෙක් කරන කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒක පැහැදිලි ලෙස කියනෝනේ. ඒ වගේම මාධ්‍යවලත් අන්තිම කැත විදියට ප්‍රවෘත්ති දාන්නේ. මේ වගේ වෙලාවක රට ගිනි තියන්න නරකයි. මේ මාධ්‍ය වලින් රට ගිනි තියන එක වහම නතර කරන්න ඕනේ. මේකටත් වෙනම නීති රීති ගේන්න ඕනේ. මේ වගේ ප්‍රකාශන දාලා රටේ ජනතාව කුපිත කරන දේවල් දැම්මාම රට තුල ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ මෙතන
බලන්න මේක ප්‍රවෘත්තියක්. මෙතන කියන්නේ බුරුකාවක්. බුරුකාවක් ඇඳ සේවයට පැමිණි පුවක්පිටියේ දෙමළ මහාවිද්‍යාලයේ මුස්ලිම් ගුරුවරුන් දස දෙනෙක් ආපසු අරවා යැවීමට විදුහල්පතිතුමා තීන්දු ගත්තයි කියලා. දැන් මෙතන බුරුකාව කියලා ගහන්නේ. දැන් බුරුකාවක් මෙතන නැහැ. හැබැයි ඡායාරූපේ දාලා තියෙන්නේ බුරුකාවයි නිකාබ් එකයි. දැන් නිකාබ් එකකුත් නැහැ මෙතන, බුරුකාවකුත් නැහැ. මේ පට්ටපල් බොරු. ඊට පසුව මම ඒ කතා කරලා ඒ මාධ්‍යට කිව්වාම ආපහු දානවා, ඒ ඡායාරූපව දාලා වෙනස් කරනවා, හිජාබ් එක ඇඳගෙන ආපු ගුරුවරු කියලා දානවා. දැන් අපි වැරද්දක් ඒගොල්ලන් කෙරුවාම ඒක නිවැරදි කරවන්න කිව්වාමත් ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒක නිවැරදි කරන්නේ නැහැ. දැන් ලංකාදීපේ මේක දානවා බුරුකාව, ඒකත් බුරුකාව ඇඳගෙන ආපු කට්ටියට මේ වගේ වුණා. ලිස්සලා රිංගලා ගිහිල්ලා ආණ්ඩුකාරවරයා ඒගොල්ලන්ගේ වාම පෑකින් ඒගොල්ලන්ට මාරුවීමක් දුන්නයි කියලා. මනෝගණේෂන් අපේ මිත්‍රයා එතුමාත් මාධ්‍යයට ප්‍රකාශනයකුත් කරලා තියෙන්නේ මේ ගුරුවරුන් ඒගොල්ලන්ගේ බෑග් එක චෙක් කරන්න දුන්නේ නැහැ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ ඔක්කොම වෙන්නේ ඉස්සර මේ වගේම ප්‍රශ්නයක් ඇති වුණා තිරුක්නාමලේ ෂන්මුගා ඉන්දු ලේඩිස් කොලෙජ් ත්‍රිංකමලි වල, තිරුක්නාමල වල. එතනත් ඉජාබ් එක නිකාබ් එකවත් බුරුකාවත් නෙවෙයි, ඉජාබ් එක ඇඳගෙන ගිය ගුරුවරු හතර දෙනාට ඒ පාසලෙන් එන්න එපා කියලා, මේ ඇඳුම් මාරු කරලා සාරි ඇඳගෙන එන්න කියලා කිව්වම ඒගොල්ලෝ මානව හිමිකම් කොමිසමට ගියා. ඒකේ ලස්සන ඕඩර් එකක් දීලා තිබුණා, මේක කියන්න කාටවත් අයිතියක් නැහැ කියලා, මේක ඇඳුම් මාරු කරන්න කියලා කියන්නත් අයිතියක් නැහැ කියලා ලස්සනට ප්‍රකාශ කරලා මේ වෙනකොට කලම්බෝ ටෙලිග්‍රාෆ් එකෙත් මානව හිමිකම් ගැන මේ සම්පූර්ණයෙන්ම ලියලා තියෙනවා. ඒ වගේම HRCSL rules abaya restriction on teachers invalid මානව හිමිකම් කොමිෂන් එක. ඉතින් මේවා තියෙනකොට මේවා මාස 4ක් 5කට ඉස්සර වෙච්ච එකක්. ඊට පස්ව මේකත් බලන්න. දැන් මේගොල්ලන්ට ඉජාබ් එක මොකද්ද කියලා දන්නේ නැහැ. මගේ ඡායාරූපයක් දානවා, දාලා දානවා නිකාබ් එකත් එක ඉන්න කාන්තා දෙන්නගේ ෆොටෝ දෙකක් තමයි දාන්නේ. ඉතින් මේම මාධ්‍යෙන් වැරදි දේ ප්‍රකාශ කරගෙන ගියා නම්, ඒ වගේම මාධ්‍යෙන් ආ සිද්ධිය වුණාට පස්සේ ඒ කට්ටිය ගෙනල්ලා ඉන්ටර්වියු කරලා ඒ වැරදි පැත්ත දානවා නම්, එහෙම දාන එක ගැන මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොකද වුනේ කියලා ඒ ගුරුවරුන්ගෙන් පොඩක් අහන්න තිබුණා. ඒගොල්ලන්ගේ වොයිස් කට් එකත් ගන්න තිබුණා. එහෙම නැති වුණත් අපේ අධ්‍යාපන ලේකම්තුමාගෙන් ගන්න තිබුණා. කලාපීය ලේකම්තුමියගෙන් ගන්න තිබුණා. මගෙන් ගන්න තිබුණා. ඔබතුමා මාරු කෙරුවාද, මොකටද කෙරුවේ කියලා මගෙන් අහන්න තිබුණා. එහෙම තමයි මාධ්‍ය සදාචාරය. දැන් මාධ්‍යයට සදාචාරයක් නැති වෙලා තියෙනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා. සදාචාරයක් තියෙනවනම් මගෙන් ආලා ඇති, මම මගේ පැත්ත කියලා ඇති. මේක රටේ මිනිස්සු කුපති කරන්න මොකද කරන්නේ? රටේ ප්‍රශ්නයක් ඇති කරන්න මේගොල්ලන් දානවා මේ වගේ වැරදි ප්‍රවෘත්ති. දැන් ඕගොල්ලන්ට මම පෙන්වන්න යන්නේ ඒ සිදුවීම අපි ගාව තියෙන වීඩියෝ එකක්. පොඩ්ඩක් මේ දර්ශනේ බලන්න. நீங்க லெட்டர் கொடுங்க. இது தமிழ் பாடசாலை. இவ்வளவு காலம் தமிழ் இவ்வளவு பாடசாலை இதுக்கு மேல நாங்க சொல்லி இருக்கோம். எங்களோட பேச்சு இல்ல, எங்களோட பேச்சு இல்ல. எங்க ஊர் எங்க ஸ்கூல் அப்பி மே ஸ்கூலிங் இங்கட காத்தே மெவ்வா எந்த கண எண்டேப்பா. இது நாங்க உங்களுக்கு அந்த பேன நிக்காம மறைந்த பே அப்பிட்ட செக்கல்ல கண்டு செக்காண்டே பா சார் மியாவ மியாவ செக்காண்டே பா அப்பி மே ஸ்கூலிங் இங்கட காத்தே முஸ்லிம் குருவரியும் இட்டியா மேக எந்த கண ஆவேனே සාහිත්‍යලින් තමයි ආවේ. මේ මොකද්ද මෙතන? මේක ආරක්ෂාව හේතු හනුවේ මේක මේ අනිවාර්යයෙන් මේක මාරුවක් කරගන්න ඕනේ.
චෙක්කරන්න අපිට ආයි කියන්නේ ඕගොල්ලෝ මේ මොනවාරි ගණන්ලා චෙක් කරගෙන ඉන්නකොට පුපුරු නාන මේක අපරාධ ළමයිනේ මේ නාස්ති වෙන්නේ මේ කරන්න බෑ මෙතන හැම ස්කෝලේ ඕගොල්ලන්ට බැරි නයි ඉතින් වෙන ස්කෝලයක් බලාගෙන යන්න உங்களுக்கு ஏன் டீச்சர் சாரி உடுத்திட்டு வரையலாதுன்னு சொல்லுங்களே யாரு கேக்குறதப்ப எங்க பிள்ளைங்களை நாங்க கேட்காம போலீஸ்ல கேக்கையா எங்க உரிமையை நாங்க விட்டு கொடுக்கையா சொல்றீங்க உங்க ஸ்கூலுக்கு நாங்க கவுன் உடுத்திட்டு போவேலமா இருக்கு பொலிசியே மாத்மையா கீன மிகளும் செக்கரமு கீழே கீன கூட எகுளம் கீன செக்கரண்டு எப்பா மிகளும் எத்தனை எத்தனை எண்டு தேவா மிகளும் கீழ எந்தும் மார்க்கணும் சாரே கந்தகம் எண்டு கேனி பொலிசிய மாத்மே இன்னவா தோடு தான் மேக்கே விதுவால் புத்துமா என்ன මේ දොළොස් දෙමේ එක්කෙනාගේ එක දොළොස් දෙනාම එකට පස්සේ එනවා ඒ දොළොස් දෙනා ආවට පස්සෙත් විදුහල්පතිතුමා එළියටවත් බැස්සේ නැහැ පාසලෙන් කාමරය ඇතුළෙම හිටියා මම මේ විදුහල්පතිතුමා ගෙනලා ඇව්වා ඔයා මොන වැඩක්ද කරුවේ ඔයා මූලිකත්වයේ ගන්න ඕනේ ඔයා කොහොමද මේ කාමරය ඇතුළේ රැංගලා හිටියේ නෑ සර් මේ දොළොස් දෙනා ගියා නම් මගේ පාසලත් ඉවරයි මමත් ඉවරයි මටත් මේගොල්ලන්ට එක්ක ඉන්න බෑ මාවත් මාරු කරන්න කියලා එතුමා ප්‍රකාශ කරුවා මගේ ලේකම්වරු සියලු දෙනාගේ මිස්සරා අපිට මටත් මේගොල්ලන්ට ඉන්න බෑ මටත් එයා දෙමළ විදුහල්පතිවරෙක් මටත් ඉන්න බෑ මාවත් වාම මෙතන මාරු කරන්න කියලා තමයි එයා ඉල්ලීම කරුවේ දැන් මේකේ බලන්න මේකේ මොකද කියන්නේ පොලිස් රාජකාරියට බාධා කළ මුස්ලිම් ගුරුවරු 12 දෙනා අසත් සාලිගේ පිටෙන් වෙනත් පාසලකට රිංගයි ඉතින් ඇයි මේ වගේ තුට්ටු දෙකේ ලෙවල් එකට මේ මේ මිනිස්සු වැටෙන්නේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ වගේ එඩින් දාලා පත්තර ප්‍රොමෝට් කරගන්න උවමනාවක් නැහැ. හැමදේම කතා දෙකක් තියෙනවා. දැන් ওই කතාවේ ඔයගොල්ලෝ මොකක්ද ඇව්වේ? ඒ ටීචර්ගේ හෑන්ඩ් බෑග්ය ගැන කතා වුණාද? නැහැ. ඒගොල්ලන් කියන්නේ අපේ කලාචාරය අපේ පාසල මේක දෙමළ පාසලක් අපිට ඕන විදිහට වෙන්න ඕනේ විදුහල්පති මෙතන වෙන්න ඕනේ නැහැ විදුහල්පතිට අපි මීට ඉස්සර ලියුම් දීලා තියෙනවා කියලා කියනවා මෙහෙම එන්න බෑ කියලා අපි ලියුම් දීලා තියෙනවා එතකොට මේක පෙර සැලසුමක් සූදානමක් තිබිලා තියෙනවා ඉතින් එහෙම කතා කරලා කියනකොට මනෝගණේශ නැමැතුමාට වෙන දෙයක් තේරිලා තියෙනවා මං එතුමාට කිව්වා ඔබතුමා එතෙන්ට යන්න ඕනේ මේක බලන්න ඕනේ ඒ ගුරුවරු 12 දෙනා කතා කරලා ඒගොල්ලන්ගේ පැත්ත අහන්න ඕනේ අහන්න නැතුව මේ පත්‍ර වලට දෙන්න එපා මේ ප්‍රවෘත්ති බොරු ප්‍රවෘත්ති දැම්මයි කියලා අසත් සාලි බිය වෙන්නෙත් නැහැ. අසත් සාලිය මේ වගේ පත්තරවලට දාලා බිය ගසන්නත් බෑ. ඔහොම බය වෙන කෙනෙකුත් නෙවෙයි අසත් සාලි. මගේ කාර්යාලයේ මම ඉන්නකම් ආණ්ඩුකාර කාර්යාලෙන් හරි දේ විතරයි වෙන්නේ. කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්නේ නැහැ. වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. ඒ නිසා මේ වගේ බොරු ප්‍රකාශ දාලා ජනතාව කුපිත කරලා ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්න අදන මාධ්‍යවලටත් මං කියන්න කැමති ඔගලා මොනා දැම්මොතරි දෙමළ ජනය අසාත්සාලිව දන්නවා සිංහල ජනය අසාත්සාලිව දන්නවා අසාත්සාලිකින් කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ මේ ටීචර්ස්ලාව දැන් මේකට පස්සේ ඒ පාසල්වලට යවන්න පුළුවන්ද කියලා ඔගලන් කවුරු කියන්න මට මේ වාතාවරණය තුළ ඒ ටීචර්ස්ලට ආපහු ඒ පාසලට යන්න පුළුවන්ද මොන වගේ සෙටිල්මන්ට් එකක් අවදිර පුළුවන්ද ඒගොල්ලන් කියන්නේ මොකද අපේ කලාචාරය අපේ දෙමළ පාසල අපේ පාසල ඇතුළේ මින් පස්සේ මෙහෙම ඉන්න බෑ
කියල ඒගුලන් තර්ජනය කරනකට දැ මේකේ අභ්‍යාච වචනවලින් කියපු කිසිම කතාව රෙකෝඩ් වෙලා නෑ තවත් වීඩියෝස් තියෙන ඒවා දාන්නට බෑ ආණ්ඩත් බෑ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනකොට තමයි ඒ දරුව දොළොස් දෙනාම එන්ට්‍රි එකක් ලියලා අද උදේ කියලා පොලිසියට බාර දුන්නා. ඒකනි පොලිසියරයි පත්තරවලයි තියෙන සම්පූර්ණ වාර්තාව වැරදි. එස මේ වීඩියෝත් තියෙනවා ඒවත් අරගෙන මානව හිමිකමකටත් ඒගොල්ලන් ගිහිලා මේ ගැන කම්ප්ලේනයක් කරයි. මේක පැහැදිලි කිරීමට තමයි මම මේ අදිසියම මේ මාධ්‍ය කැඳෙව්වේ. ඔය තමිලේ මොනවා